කාලයත් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟමැති ATM එකට යන්න ලංකාපේ වෙතින් පුංචි අදහසක්. වෙළඳ ඇමති අමුඩ ගහන හැටි බේකර් හිමියෝ බලා ඉන්නවා කියලා කියන්නේ දරුණු පුවත්පතේ සිරස්තලය. ප්‍රීමා සහ සෙරන්ඩීප් යන සමාගම් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13කින් ඉහළ දාලා තියෙනවා. මේ හේතුවෙන් පාන් රාත්තලක බිල රුපියල් 20කින් වැඩි කිරීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේ සමාගම් තිරිඟු පිටි කිලෝ එකක් රුපියල් 10කින් වැඩි කර තිබෙන හින්දා සමාගම් වලට තිරිඟු පිටි බෙදාහරින ඒජන්සිකරුවන් විසින් තවත් රුපියල් 3ක් එකතු කරලා 13ක් වෙලා තිබෙනවා. තිරිඟු පිටි කිලෝ එක 283ට විකිණෙන්නේ. සමාජ ආරක්ෂණ බද්ධ හේතුවෙන් තමයි ඒජන්සිකරුවනුත් මේ විදිහට තිරිඟු පිටි මිල ඉහළ දාලා තියෙන්නේ. එතකොට සමාගම් ප්‍රමාණවත් පරිදි පිටි වෙළඳ පොළට නිකුත් කරන්නේ නැති හින්දා වෙළඳ පොළට ගියන් පස්සේ කිලෝ එක තියෙනවා 22000කට විතර. සමාවෙන්න මේ කිලෝ 50 මෙට්ටේ මුට්ටේ. එතකොට දැන් මේ 400ක් විතර කිලෝ එකකට ගෙවලා ගන්න උනහම පාන් කොහොමද ඒ ගානට දෙන්නේ කියලා තමයි බේකරි හිමියෝ අහන්නේ. පාන් පිටි මිල නැගලා පාන් ගෙඩිය රුපියල් 10කින් වැඩි කරන්න වෙනවා කියලා බේකරි සංගම් සභාපති කරන ප්‍රකාශයක් ලංකාදීප් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට පහළිනුත් අද වාර්තා කරලා තිබෙනවා. ඉතින් මේකත් එක්ක මේ හැමදාම කියනවා වගේ මං හිතුවා උපුටා දක්වන්නේ නැතුව ඉන්න. මොකද මේ එහෙම නැත්තම් මේක හැමදාම එකම හැම තැනම එකම ගාන කියන්න ගන්නවා. අර සංගමේ මේ සංගමේ කියලා විල බත් පැකට් එක මෙච්චරකින් වැඩි කරා, කොත්තුව මෙච්චරකින් නැග්ගුවා, ප්ලේන් ටිය නැග්ගුවා කියලා කඩයක් කරන්නෙත් නැති, කඩයක් දැකලත් නැති, කොහෙවත් තියෙන කණ්ඩායමක් ඇවිල්ලා ප්ලේන් ටිය නැග්ගපු විදිහ අරම මේවා සංගමයක් කියලා කියනවනම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා ඒ සිරස්සලේ අයින් කළා දැම්මා. මොකද නැත්තම් ගමේම ඉන්න මිනිස්සුන්ට දුප්පත් පාරිභෝගිකයට තමයි මේකෙන් ප්‍රශ්නේ එන්නේ. මිනිස්සු හිතන්නේවත් නැති වෙලාවක මිනිස්සුන්ගේ ඔළුව කුරුවල් කරනවා ඇවිල්ලා මේ කට්ටිය.